අනුරෙන් මේ පැත්තෙන් හැබැයි අපි අනුරට හු කියලා එලෙව්වා. ඒක කවුරුත් දැක්කේ නැහැ. කියනවා මේ මිනිස්සු ගොඩක් දැකපු නැති කතාවක්. අනුර කුමාරටත් මිනිස්සු ගහලා පැන්නුවා. ගහලා පැන්නුවා. ඔව්. වග කිමෙන්ද කියන්නේ? මම එතන හිටියේ. කොණ රැට්ට මම. අපිට දේශපාලන පෞද්ගලික දේශපාලන මතයන් තියෙනවා. හැබැයි අපි පක්ෂ උස්සගෙන මෙතෙන්ට ආවේ නැහැ. අපේ පක්ෂ උස්සගෙන මෙතෙන්ට ආවේ නැහැ. රටේ වෙච්ච මේ මිනිස්සු එකමුතුවත් එක්ක අගමැති මහින්ද රාජපක්ෂට මේකෙන් යන්න වුණා. අතරම අයින් වුණා නෙවෙයි පන්නලා දැම්ම. රනිල් වික්‍රමසිංහ හදන්න ගෝඨාභය රාජපක්ෂව ආරක්ෂා කරගෙන මේකත් මේන්ටේන් කරන් ඉන්නම් ඒක වෙන්නේ නැහැ මහත්තයෝ. අපි මෙතන හැම වෙලේම ගැටි ඉන්නවා මේක නිර්පාක්ෂික අරගලයක් කියලා. ඩිලන් මේක නිර්පාක්ෂික අරගල භූමියක්ද නැත්නම් තවදුරටත් දේශපාලන පක්ෂවල නියෝජිතයින් දායකත්වය ලබා දෙන අරගල භූමියක්ද? වර්තමාන අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ පත්වීමත් එක්ක මේ අරගල භූමියේ කඩ ඉරක් ගියාද? රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා වගේ මේ මිනිස්සු තුන් වෙලා කන්න ඕනේ. එතන අපි ඉන්නවා. මේ රට අරාජික වෙන්න කොහොමත් මේ අරගලකරුවෝ කැමති නැහැ. මේ අරගලකරුවෝ ඉල්ලන්නේ අරාජික නොවන රටක්. අත කතාව මම එතන පොඩ්ඩක් විරුද්ධයි මොඩිසන් අපජිත්. ඒකට කවුරුත් උත්තර දෙන්න නැහැ ලහුරු අයියේ. ඔයා ආපු එක ලොකු දෙයක්. අපිට මේක කියා ගන්න අවස්ථාවක් හම්බුණා. මොකද හේතුව තමයි අයියේ අපිට ගෝඨාභය පන්නන්න පුළුවන්. මහා සත්‍ය මහ බල්ලවනේ. හැබැයි අපිට හිතන්න බෑ ඔයත් එක්ක යන මැක්ක ඔක්කොම සමානට වැටෙන්නත් පුළුවන්. ඩ්‍රෝන් එකක් අරගෙන බය නැතුව ෆ්ලයි කරන්න MOD TRC CAASL අනුමැතිය සමගින් ඩ්‍රෝන්ස් වගකීමක් ඇතුව මිලට ගන්න එක්කෝ ෂොප් එකට නැත්නම් වෙබ් එකට www.camaralk.com ඩ්‍රෝන් එකක් මිලට ගන්නකොට TRC MOD CAASL අනුමත ස්ටිකර් එක තියනවාද කියලා අනිවාර්යයෙන්ම බලන්න. ලංකාවේ බොහෝ දෙනෙක් සියසින් දැක්ක එතෙක් මෙතෙක් ලංකාවේ දැවැන්තම නිර්පාක්ෂික අරගල භූමිය ප්‍රධාන අරගල භූමිය තමයි ගෝල්ෆේස් අරගල භූමිය. ඉතින් මෙතනින්දලා අපි හරි ටීවී විශේෂ වැඩසටහන් කිහිපයක්ම ගෙනාවා. කණ්ඩායම් කිහිපයක් සමගින්ම කතා බහ කරා. අද හමු වෙන තවත් බොහොම සුවිශේෂී කණ්ඩායමක්, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ ඔවුන් බොහොම දක්ෂ ක්‍රියාකාරීන්. ඒ වගේම තමයි මේ අරගල භූමිය ආරම්භච්ච දවස් ඉඳලා ඔවුන්ගේ කාර්යභාරය මේ අරගල භූමියත් එක්ක මේ රටේ ජනතාව වෙනුවෙන් ඔවුන් හිටියා. ඔවුන් නිතින්ම තමන්ගේ කාර්යභාරය සිද්ධ කරා, ජනතාව වෙනුවෙන් කැප වුණා. ඉතින් වර්තමානයේ වන විට මේ අරගල භූමිය තත්ත්වය සහ හෙට දවස් අරගල භූමියට මොකද වෙන්නේ මේ පිළිබඳ කතා බහ කරන්න තමයි අද අපි හරි ටීවී මේ වැඩසටහනට ඇරයුම් කරේ. රැට්ට හැමතත රතින්දු, කොනාර, ඩිලාන් විශේෂයෙන්ම මේ තුන්දෙනා තමයි අද අපි කතා බහ කරන්නේ. සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් හැටියට දවස් 39ක් ගෙවෙන තැන අරගල භූමියට මොකද වෙන්නේ? හැබැයි ඊට කලින් පළවෙනි ප්‍රශ්නේ විශේෂයෙන්ම වර්තමාන අගමැතිතුමා පත්වීමත් එක්කම කොනාර රනිල් වික්‍රමසිංහ මහත්මයා කියපු දෙයක් තමයි මේකට රාජ්‍යයේ සහයෝගය ලබා දෙනවා. මෙතන ඉඳලා මේ ගෝල්ෆේස් අරගල භූමියද නැත්නම් රජයේ නඩත්තු වෙන නිල ගමක්ද? ලයිවාවේ අතන මුලින්ම කියන්න ඕනේ 9 වෙනිදා මේ ගෝල්ෆේස් අරගල භූමිය පටන් ගන්නකොට ඔය කිසිම සහයක් තිබ්බේ නැහැ. අවය ඒ හැම වෙලාවකම මේ අරගල භූමිය ලබපු රැට්ට ඩිලාන් ඇතුළු හැම පාර්ශ්වයකදීම එකම අදහස තමයි ගෝ හෝම් ගෝඨා. ගෝඨාභය යන්න ඕනේ. හැබැයි යම් කාලයක් වෙනකොට අගමැතිවරයෙක් විදියට මහින්ද රාජපක්ෂ තමන්ගේ මල්ලිව රකින්න පොඩි අපි වයිබ් එකක් දැක්කනේ. ඒක දැකනකොට අපිට හිතුවා මේ රටේ මිනිස්සු පෙළ ගැහුණා මල්ලිව ආරක්ෂා කරනවා නම් අයියව පන්නන්න ඕනේ. මොකද දේශපාලනේ කියන්නේ පාර්ලිමේන්තුවේ බලය අයියට තියෙන නිසා. ඊට පස්සේ රටේ මිනිස්සු එකතු වුණා. ඇත්ත කතාව තව දවස් දෙකක් තුනක් හරි අගමැතිවරයෙක් විදියට ඉන්න චාන්ස් එක තියෙනකොට මිනිස්සු ගොඩක් එනලා අරක්කු පොව්වලා මේ ගෝල්ෆේස් අරගල භූමිය කඩ කප්පල් කරන්න හැදුවා. ඒකෝ පිළිගන්නවා. එතකොට අවසානයේ උනේ ඒ දවසේම රටේ වෙච්ච මේ මිනිස්සු එකමුතුවත් එක්ක අගමැති මහින්ද රාජපක්ෂට මේකෙන් යන්න වුණා. අතරම අයින් වුණා නෙවෙයි පන්නලා දැම්මා. එතකොට ළහිරෝයි මේ වෙලාවේ ඒත් එක්ක දේශපාලනයේ තමන්ගේ ජීවිතේ සැඳෑ සමය ගත කරන රනිල් වික්‍රමසිංහ දේශපාලනික මෙතෙන්ට ආවනේ. හැබැයි දැන් ඒ ආපු ආගමනේ අතරම මම කියන්නේ තටු කපු බැසිල් රාජපක්ෂ තමයි ඔය ඉන්නේ. ඔය ඉන්නේ රනිල් වික්‍රමසිංහ කියන්නේ තටු කපපු බැසිල් රාජපක්ෂ. ඒ කියන්නේ සාටකයයි සරමයි විතරයි නැත්තේ. ඒ මොලේමයි ඒ පවුල ආරක්ෂා කරන්න ඇවිල්ලා ඉන්නේ. ඒක අපි නොදන්නව නෙමෙයි. හැබැයි අපිට කියන්න තියෙන්නේ එයා මොන සහය දුන්නත් මොන දේ කරත් අපේ ආපු ප්‍රධාන ස්ලෝගන් එක අපේ අවශ්‍යතාවය ගෝඨාභය යන ගමනට, ගෝඨාභය පන්නන ගමනට පුංචි හෝ විදියක එයා අපිට වලකැපෙන වැඩක් කරොත් අපි එයාවත් යවනවා. ඒ හින්දා එයත් එක හොඳක් නැහැ. අපිට මේ ගම වැඩක් නැහැ. අපිට අවශ්‍ය අපේ ස්ලෝගන් එක විතරයි. හරි හරි නැගතයි. අපේ මගේ ප්‍රශ්නේ තමයි රතින්දු ඩිලා නොය දෙන්නටත් මේකට උත්තර දෙන්න පුළුවන්. දැන් රජෙන් කියනවා මේක සම්පූර්ණ රජයේ සහයෝගය ලබා දෙනවා. දැන්
අරගලයක් කියන්නේ රජයෙන් දැන් රජයෙන් සහයෝගය ලබා දෙන ගමක් වුණොත් ඒක කොහොමද අරගල භූමියක් වෙන්නේ කොහොමද ඒකට මූණ දෙන්නේ රජෙන් ඇත්තම ලයිරුවයි මේකට මේ මුලින්දම රජෙන් සහයෝගයක් තිබ්බේ නැහැනේ මේක අපි කොයි වෙලේද පන්නන්නේ කොයි වෙලේද මේකට උසාවි නියෝගයක් ගන්නෙ කොයි වෙලේද අපිට ගහන්නේ කියලා දවස් 30 ගානක් අපි ආවේ එන්න ඒ බයෙන් තමයි අපි ආවේ ඉතින් මෙහෙමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා මේකට සහයෝගය දෙනවා කියනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් වෙලා හදන්නේ ගෝඨාභය රාජපක්ෂව බේරගෙන ගෝඨාභය රාජපක්ෂට ප්‍රොටෙක්ට් කෙනෙක් වෙලා ගෝඨාභය රාජපක්ෂව ඇතුළු රාජපක්ෂ පවුල මේ දේශපාලන නායයාමෙන් බේරගන්න නම් ඉතින් මේකට සහය දීමෙන් මම දන්නේ එතුම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. මෙහෙමයි කොහොමත් මේ අරගල භූමියේ හඬ කාගේ සහය හම්බුණත් සහය හම්බෙනවා නම් මං කියන්නේ මේකට ගහන්න නැතුව ඉන්නවා නම් මේකට උසාවි නියෝග ගන්න නැතුව හමුදාව දම්මල පොලිසිය දම්මල ගහන්න නැතුව ඉන්නවා නම් ඒක ලොකු දෙයක්. ඇත්තටම ලොකු දෙයක්. නමුත් අපේ අරගල භූමියේ හඬ කවදාවත් නවතින්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ එළියට යනකම්. රනිල් වික්‍රමසිංහ හදන්නේ ගෝඨාභය රාජපක්ෂව ආරක්ෂා කරගෙන මේකත් මේන්ටේන් කරන් ඉන්නම් ඒක වෙන්නේ නැහැ මහත්තයෝ. ඒක ඉතින් පැහැදිලිවම කියන්න ඕනේ. මේ අරගල භූමියේ හඬ කවදාවත් අනිත් පැත්ත හැරෙන්නේ නැහැ. රනිල් නෙමේ කවුරු ඇවිල්ලා මේකට සහයෝග දෙනවා කිව්වත් මේ අරගල භූමියේ හඬ එදත් තිබ්බේ ගෝඨාභය රාජපක්ෂ අස්විය යුතුයි කියන එක. අදත් තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ අස්විය යුතුයි කියන එක. හරි. ඩිලන් දැන් විශේෂයෙන්ම ඔබත් මේ දවස් 39 පුරාවට ඔබ තුන්දෙනා මෙතන හිටපු කට්ටිය. අර මං කලින් කිව්වා වගේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් හැටියට දැවැන්ත කාර්යභාරයක් කරා. ඒක කිසිම තරකයක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. මුළු රටේ මිනිස්සු එක දැක්කා. හැබැයි දැන් මේ අරගල භූමිය ආරම්භ වෙනකොටම කියපු වචනයක් තමයි ලංකාවේ දැවැන්තම නිර්පාක්ෂික අරගල භූමිය. හැබැයි දැන් පහුගිය දවස්වල මම මෙතන වැඩසටහන් කරද්දී උදාහරණයකට අපි ලහිරු වීරසිංහත් එක්ක මම පෙරටු ගාමි පක්ෂයේ ඒත් එක්කම වීරසේකරත් එක්ක ඒත් එක්කම NPP එකේ අපි රංගලත් එක්ක කතා කරනකොට ඔවුන් කියන දේ තමයි නෑ මේක නිර්පාක්ෂික නෙමෙයි. හරි. මොකක්ද මේක දැන් ඔබ හිතන විදිහට ඩිලාන් මේක නිර්පාක්ෂික අරගල භූමියක්ද නැත්නම් තවදුරටත් දේශපාලන පක්ෂවල නියෝජිතයින් දායකත්වය ලබා දෙන අරගල භූමියක්ද? මෙහෙමයි. මේකට අපි හදාගත්තනේ ස්ලෝගන් එකක් ගෝට ගෙදර යවනවා. ඒ ගෝට ගෙදර යවන මාතෘකාව යටතේ අපි නිර්පාක්ෂිකව තමයි මේකට සම්බන්ධ වුනේ. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට කොණ රැට්ට මම අපිට දේශපාලන පෞද්ගලික දේශපාලන මතයන් තියෙනවා. හැබැයි අපි පක්ෂය උස්සගෙන මෙතෙන්ට ආවේ නැහැ. අපේ පක්ෂය උස්සගෙන මෙතෙන්ට ආවේ නැහැ. මෙතෙන්ට ආපු කිසිම මිනිස්සේ පක්ෂයක් උස්සන්න නෙමෙයි ආවේ. එතකොට මෙතෙන්ට ආව 69 ලක්ෂ මිනිස්සු ටිකක්. මෙතෙන්ට ආව 55 ලක්ෂ මිනිස්සු ටිකක්. මෙතෙන්ට ආව මෛත්‍රීට 2015 දී ඡන්ද දුන්න මිනිස්සු ටිකක්. මේ හැම මිනිස්සෙකම මෙතෙන්ට ආවා. ඒ විතරක් නෙමෙයි ජනතා විමුක්ති මුන්නට ඡන්ද දුන්න අය ආවා. ප්‍රසබේට සපෝට් කරපු අය ආවා. ජාතික ජන බලවේගයට මේ සමගිය ජන බලවේගයට සපෝට් කරපු අය මේ හැම දෙනාම ආවා. හැබැයි මේ හැම දෙනාම ආවේ එක අරමුණකට. පස්සේ තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න තමන් තමයි මෙතන පොර වෙන්නේ කියලා මතු කරගන්න ඒ පක්ෂ ඒ දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ පක්ෂ මේක හයිජැක් කරාද? පක්ෂ මේක හයිජැක් කරාද නැද්ද කියන එක පේනවා මෙතනට මිනිස්සු ප්‍රමාණය. ඒ කියන්නේ තමන්ට පුළුවන් නම් අංගන ඔයාගේ අදහස. මම හිතන්නේ හයිජැක් කරා කියලා. ඒ කියන්නේ හයිජැක් කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අපි මෙතන හැම වෙලේම ගැටි ඉන්නවා මේක නිර්පාක්ෂික අරගලයක් කියලා. එහෙම වුණා නම් මේ වෙසක් පොය දවසේ වෙසක් පුර පසළොස්වක පොය දවසේ පස්සේ දවසේ මේ තරම් සෙනගක් මෙතෙන් දෙන්නේ නැහැ. කීයටවත් එන්නේ නැහැ. එහෙම හයිජැක් කරා නම් ගෙදර ඉඳන් ගමේ ඉඳන් උඩේ ඉඳන් ඒ කියන්නේ අතරම අපි දන්නවනේ මීඩියා කියන්නේ පොඩි ෆ්‍රේම් එකක් අපිට පොඩි කැලක් හැබැයි ඩිලන් අපි දකින්නනේ මෙතන දැන් දේශපාලන පක්ෂවල නායකයන් ඉන්නවනේ මෙතන කණ්ඩායම් ඉන්නවනේ මෙතන කණ්ඩ මෙහෙමනේ ඒක තමයි මං කිව්වේ එක ස්ලෝගන් එකකනේ අපි ආවේ. මොකද්ද ස්ලෝගන් එක? ගෝට ගෙදර යවමු. ඒ යටතේ අපිට කාටවත් මෙතන රිජෙක් කරන්න බෑ. ලයිරෝයයට කියන්නේ මෙතන අපි පාර්ශව මං හිතන්නේ 100කට වැඩි පිරිසක්. එහෙමනම් කොහමද අනුරට මෙතන එන්න පුළුවන් වෙන්නේ? සජිත් ප්‍රේමදාසන මෙතන එන්න බැරි වෙන්නේ. හේතුව තමයි සජිත් එන්නේ මේ පැත්තෙන්, අනුර එන්නේ මේ පැත්තෙන්. හැබැයි අපි අනුරටත් හූ කියලා එලෙව්වා. ඒක කවුරුත් දැක්කේ නැහැ. ගොඩක් කියනවනේ මිනිස්සු ගොඩක් දැකපු නැති කතාවක්. අනුර කුමාරටත් මිනිස්සු ගහලා පැන්නුවා. ගහලා පැන්නුවා. ඔව්. වග කිමෙන්ද කියන්නේ? මම එතන හිටියේ ලහිරු කියන්නේ පොළු ඉස්සු අනුර කුමාරට යන්න කියලා හූ කිව්වා. හැබැයි සජිත් තරන් ගැහුවේ නැහැ. සජිත් තරන් නොගහන කියන්නේ සජිත් තරන් නොගහන්න හේතුව තමයි අයියා හිතන්නේ අරගල කරුවා නාවේ අර පැත්තෙන්. මේ සමාවෙන්නේ ප්‍රහාරකයන් නාවේ අර පැත්තෙන්. එතකොට ඒ පැත්තෙන්ම ඩිෆෙන්ඩ් එකකොයි තවත් VIP වාහන දෙකකොයි කඩාගෙන බිඳගෙන මේ පැත්තට එද්දි අපේ මිනිස්සුන්ට මොකක්ද හිතෙන්නේ නැත්තේ? අපිට එකට නැවතත් අර අපි අර කලින් දැකපු සම්ප්‍රදායම තමයි. තමයි. සේම් සම්ප්‍රදායමනේ. අපි හිතුවේ තවත් හතුරෙක් එනවා කියලා. අනික ඊට පස්සේ ඒක ලඝු කරන්න පටන් ගත්තා දේශපාලන පක්ෂ වලින් ගැහුවා කියලා. අන්න ඔතනින් තමයි පටන් ගන්නේ මේක JVP අරගලයක්, මේක අහවල් අරගලයක්, මෙහෙමයි මෙහෙමයි කියලා. මේකයි එතන හිටිය හැමෝම අපිට තිබ්බ ලොකු බයක්.
මේ පැත්තෙන් මිනිස් මේ පැත්තෙන් අර ගහන්න මිනිස්සු ටික එද්දි අපේ ඇඟවල හිරි වැටලා තිබිලා හිරු අයියේ. ඒ කියන්නේ අපි මාර බය වෙලා හිටියේ. ඒ නිසා තමයි ඔයගොල්ලෝ මම දැන් ලයිව් දැම්මේ මිනිස්සුන්ට මෙන්න එන්න කියලා සහයෝගය දෙන්න. මොකද අතන ඉද්දි අපි තුන්දෙනා තැන් තුනක ඉඳන් මේක මේවා කරා. මොකද මෙතන රකින්න ඕන හින්දා. හරි අපි තුන්දෙනා කතා වෙලා ටක් ගාලා තැන් තුනකට බෙදුනා. එක එක්කෙනා ප්‍රශ්න කරන්න ගත්ත කොනාරකෝ රැට්ටකෝ කියලා. ඒ කියන්නේ දැන් මම අතන ඉඳන් ලයිව් එක ගියා තමයි. හැබැයි මෙයාලා තව ප්‍රොටෙක්ෂන් කරන්න, තව කට්ටිය එකතු කරගන්න, අනිත් පාර්ශව වලට දැනුම් දෙන්න ෆිසිකලි පයින් ගිහලා මෙයාලා කතා කරා. හරි ඒ අතරතුරේ තමයි යාලා ඊට පස්සේ ටග්ගා ලයිව් වලට ආවේ. ඔන්න ඕක තේරුම් ගන්න නැතුව මං කිව්වේ එක යර Facebook ෆ්‍රේම් එකේයි TV එකේ ෆ්‍රේම් එකේයි බලලා මේක මනින්න එපා. මේ භූමියට අවිල්ලා බලන්න මොකද්ද අපේ මේ මේ කාර්යභාරය කියලා. දැන් හැමෝම කියනවා මේ අපේ මේ සෝෂල් මීඩියා කට්ටිය මේ රීච් එක ගන්න වැඩ කරනවා. ඔන්න ඔහොම කතා කරනවා. ඒ කියන්නේ හැමෝම හිතන්නේ අයියා දන්නවා Facebook එකේ මේ ලයිව් ගියා කියලා අපිට සල්ලි හම්බෙන්නේ නැහැ. අයියට මම මේ දෙන්නයි කතාව කියන්නේ මගේ කතාව කියන්නේ මගේ channel එකට මේ වෙලාවේ revenue එක රුපියල් 2000යි මේ වෙලාවේ revenue එක මගේ channel එකේ රුපියල් 2000 මම ඔය දෙන්න ඇතර නේ ඔයා ඇතර නේ මතර මේ දෙන්නගේ content දෙන්නේ නැහැ මොකද දැන් ඔය පදර ඔය තුන්දෙනා මේ ඔක්කොම ගත්තොත් ගොඩක් ප්‍රධානම වෘත්තින් සා මේ තනියෙන් ඉතරනේ දැන් කණ්ඩායම සේවය කරනවා මම ඒක හොඳටම දන්නවා මේ දෙන්න තමයි ජීවත් වෙන you කියන්නේ මේ දෙන්නගේ ප්‍රධාන ආදායම මාර්ගය YouTube එක මගේ මේ දෙන්න විතරක් නෙමෙයි මේ දෙන්න නිසා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා හරි එහෙම දැන් මේ දෙන්නගේ ප්‍රධාන ආදායම් මාර්ගය YouTube එක. YouTube එක තුලින් තමයි මේ දෙන්න ප්‍රධාන වශයෙන් හම්බ කරන්නේ. කැම්පේන් තියෙන බව ඇත්ත. හැබැයි මම මගේ ප්‍රධාන මේ ආදායම් මාර්ගය YouTube නේ. මම ප්‍රොඩක්ෂන් කරනවා. ඉතින් මං කියන්නේ දැන් මටවත් YouTube මට කන්ටෙන්ට් එකක් දාන්න කිව්ව නොදාන එකේ පාඩුවක් නැහැ. හැබැයි මේ මිනිස්සු දෙන්න මෙතෙන්ට අවිල කරන කැපකිරීම ගැන කවුරුත් රීඩ් කරන්න හැමෝම කියන්නේ Facebook ගෙන් අපි සල්ලි හොයනවලු මේ දෙන්නට තමයි මෙතන වැඩියෙන්ම කන්ටෙන්ට් කරන්න පුළුවන් හැබැයි මේ දෙන්න ප්‍රතිපත්ති මේ තීරණයක් ගත්තා අපි මෙතන කන්ටෙන්ට් කරන්නේ අපි මෙතන මේ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා ඒකට කවුරුත් උත්තර දෙන්න නැහැ ලහුරු අයියේ ඔයා ආපු එක ලොකු දෙයක් අපිට මේක කියා ගන්න අවස්ථාවක් හම්බුණා හරි දැන් මේ විශේෂම දැන් අපි දැක්ක දෙයක් තමයි මේ මේ කොනාර දැන් මෙතන හිටියා මොටිවේෂන් අප්පච්චි. ඒතොර ඔහුත් සමාජ මාධ්‍ය තුල ඔහුගේ ක්‍රියාකාරකම් තිබ්බ. හැබැයි දැන් ඔහු එක මොහොතක මීට දවස් කීපයක් කලින් මේ අරගල භූමියෙන් ඉවත් වෙනවා. එතකොට ඔහු ගිහිල්ලා දාපු වීඩියෝ එකක් තමයි දැන් මෙතනට එන යන අය තීරණය කරන වෙනම කණ්ඩායම්. මේක ඇතුලේ තියෙන වෙනම වටපිටාවක් වෙනම පරිසරයක්. ඇත්තටම මුලින්ම ස්තුති වෙනවනේ මොටිවේෂන් අප්පච්චිට. ඒකට හේතුව තමයි මේ අරගල භූමියට අපි වගේම සේනක ගිනාපු කෙනෙක් කියලා. එතකොට අනිත් සල්ලි කාරණා මුකුත් දන්නේ නැහැ. මං හිතන්නේ දෙනියා එහිම දුන්නා නම් ඒක මිනිස්සුන්ගේ පැත්තෙන් වෙන්න ඕනද? ඒ කියන්නේ ඇත්ත කතාව සල්ලි ප්‍රශ්න ගැන මං කතා නොකර ඉන්නලා හිරුව එකට හේතුව තමයි ඒක පෞද්ගලික ප්‍රශ්නයක්. එතකොට එයා එක වෙලාවක කියන මේක JVP වෙලා හරි මොකද මේ දේශපාලන පක්ෂය මේ කරලා කියලා. ඇත්ත කතාව මං හිතන පොඩ්ඩක් විරුද්ධයි මොඩිෂන් අපජිත් එකේ හේතුව තමයි අයියේ. මේ මොහොතේ ඇත්තම කතාව දේශපාලනය වෙනුවෙන් ආපු කට්ටිය දැන් මෙතනින් ගිහිල්ලා. මොකද හේතුව තමයි ඒක මම උදාහරණම කියන්නම්. ඇත්ත කතාව මෙහෙම අරගලයක් පටන් ගන්නකොට මේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කිසිම පක්ෂයකටවත් කිසිම කණ්ඩායමකටවත් කරගන්න බැරි වුණු දෙයක් නේ මේක. එතකොට මේක හරියට තාත් ළමෙක් වගේ. දැන් මට අවුරුදු 39යි මගේ අවුරුදු 39යි මම මෙහෙම දෙයක් දැක්කමයි. හරි ඔන්න අවුරුදු 39 කියලා කිව්වා. හරිද? එතකොට ඒ අවුරුදු 39 පුරාවටම මෙහෙම දෙයක් උනේ නැහැ ලහිරෝ. එතකොට මේ පුංචි දරුවට වැඩේ සාර්ථක විගිනනකොට තාත්තලා ගොඩක් හම්බුණා. එතකොට ඒ තාත්තලා ගොඩ දෙනක් ආවා ඇත්තටම රට වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් ආවා. බඩගින්න වෙනුවෙන් ආවා. හරිද? එහෙම මිනිස් ගොඩක් ඉන්නවා. එතකොට ඒ හැමෝ ඒ අතර තමන්ගේ දේශපාලන ඇජෙන්ඩාවක වෙනුවෙන් ආපු කට්ටියත් ඉන්නව නෑ කියන්න බෑ. මොකද මේක මේ අපි තුන් දෙනා සහ රටේ මිනිස්සු කියලා නිර්පාක්ෂිය අරගලේ කිව්වට මේක ඇතුළට එනෙවුන් ඉන්නවා. ඒක නවත්තන්න බෑ. එතකොට ඒ මිනිස්සු තමන්ගේ උත්තරේ හම්බුණු ගමන් මෙතනින් යනවා. ඒක ඇත්ත කතාව. හරි මම මේකට උත්තර දෙන්න තුන් දෙනාම අවංක උත්තර දෙන්න දැන් වර්තමාන අගපැතුමා රනිල් වික්‍රමසිංහ පත්විමත් එක්ක මේ අරගල භූමියේ කඩ ඉරක් ගියාද? අරගල භූමිය කියන්නේ අයියේ මේක මම අර නිර්පාක්ෂිකයි කියලා පටන් ගත්ත අරගලයේ අර පක්ෂ ටික අපිට පේන්න පටන් ගත්තා මුලින්ම. පක්ෂ ටික පේන්න පටන් ගත්තා සහ පක්ෂ ටික පේන්න පටන් ගන්න ඉඳන් සමග මේක අර සර්වපාක්ෂික අරගලයක් විදිහට පෙරලෙන්න පටන් ගත්තා. නමුත් මේකේ අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ස්ලෝගන් එක හැමෝම මෙතෙන්ට ආවේ නිර්පාක්ෂිකව. නිර්පාක්ෂිකව ආවේ නමුත් අර තමුන්ගේ පක්ෂ අර ගෙදර තියලා ආපු පක්ෂවල අරමුණු ඉටු වෙන්න පටන් ගත්තාම මේකෙන් අර කට්ටිය එක්සිට් වෙන්න පටන් ගත්තා මේ අරගලෙන්. නමුත් සබෑ අරගලය තාමත් නිර්පාක්ෂිකයි. සබෑ අරගලේ අරමුණ තාමත් නිර්පාක්ෂිකයි. ඒකට පක්ෂයක් අදාළ නැහැ. ඒක නිසා මම හිතනවා තාමත් සබෑ අරගලය තාමත් නිර්පාක්ෂිකයි කියන එක. හරි. ඩිලන් දැන් මේනකොට අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ. ඔබ පිළිගන්නවද අගමැතිවරයාව? අගමැතිවරයාව විවස්ථානුකූලව පිළිගන්න සිද්ධ වෙනවා.
හැබැයි ගෝඨාභය රාජපක්ෂව ආරක්ෂා කරන්න නම් ඌ ඇවිල්ලා ඉන්නේ. ඒකම නැත්තම් මේ සිස්ටම් එක වෙනස් කරන්න නැතුව මේක පවත්වාගෙන යන නම් ඇවිල්ලා තියෙන්නේ. ගෝඨාභය එළවණ එක යාගේ අරමුණක් නෙවෙයි නම් අපි කීයටවත් එයව පිළිගන්නේ නැහැ. ඔබ පිළිගන්නවද? වර්තමාන අගමැතිවරයව දැන් රනිල් වික්‍රමසිංහ පත් වෙලා තියෙන අගමැතිවරයට. ඔබ ඒ පත්වීම පිළිගන්නවද? මේව අපි කොහොම කතා කරත් මේක ව්‍යවස්ථාවට තියෙන රටක් නේ ලහිරෝයි. එතකොට අපි මෙතන කොච්චර ගෑගමත් උත්තරේ තියෙන පාර්ලිමේන්තුවේ. හරි. මට මේ වෙලාවේ ඇත්ත කතාව කිසිම අගමැතිවරයෙක් අපිට පිළිගන්න බෑ. මොකද හේතුව මං ඉස්සෙල්ලත් කිව්වා අගමැති රනිල් වික්‍රමසිංහ කියන්නේ තටු කපපු බැසිල් රාජපක්ෂ. එයත් හදනවා නම් මේ වෙලාවේ ගෝඨාභය රකින්න අපිට කොහොමත් පිළිගන්න බෑ. හැබැයි මේම දෙයක් තියෙනවා. දැන් ඇත්ත කතාව දේශපාලනයෙන් දුන්නාම පාර්ලිමේන්තු ලගමැති කිව්වොත් අපේ අගමැතිතුමා කිව්ව යුතුයි. එහෙම හැරෙන්න මට මේ වෙලාවේ මං හිතන්නේ රට වෙනුවෙන් ආදරය කරන කිසිම අගමැතිවරයෙක් මේ රටේ ඉන්නවා කියලා. එතකොට දැන් ඊයේ දවසේදී අගමැතිතුමාගේ කතාවෙන් කියපු දේ තමයි ඉදිරි කාලේ තවත් භයානකයි. මිනිස්සු පටිතද කරගන්න වෙනවා. දැන් එහෙම වුණාට පස්සේ කොහොමද ඒ කාර්යයට දායකත්වය ලබා දෙන්න ඕනද? අරගල භූමියේ පිරිස නැත්තම් තවදුරටත් මේ අරගලය කරනවද? අරගලය කරන්නේ රට අගාධයට යන තැනට නෙමෙයි. අරගලය කරන්නේ ඒ කරමුණක් වෙනුනේ. අරගලය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ අයින් වෙන්න ඕනේ කියන තැනනේ. ඉතින් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට මේ වෙලාවේ පැහැදිලි තෝරා ගැනීමක් තියෙනවා. රට හදන තැන කරන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ අයින් වෙලත් රට හදන එක කරන්න පුළුවන්. ඉතින් ඒ දෙකම ඕනේ නෑ රනිල් වික්‍රමසිංහට මේ රට හදන්න. ඉතින් රට හදන තැනට අපි ඉන්නවා. රට හදන තැන රට හදෙන්න ඕනේ. මේ මිනිසුන්ගේ බඩගිනින නිවෙන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා වගේ මේ මිනිසු තුන් වෙලා කන්න ඕනේ. එතන අපි ඉන්නවා. මේ රට අරාජික වෙන්න කොහොමත් මේ අරගලකරුවෝ කැමති නෑ. මේ අරගලකරුවෝ ඉල්ලන්නේ අරාජික නොවන රටක්. ඉතින් ඒකට ගෝඨාභය රාජපක්ෂ තියාගෙනම ඉන්න ඕනේ කියලා මේ න්‍යායක් නෑ. ලයිනෝ තව පුංචි දෙයක් කතාවට පයින්න එදා මේ හැමෝම අහනවානේ මේ ගෝඨාභයත් එක්ක උඹලට තරහ තියෙන්නේ මේක පර්සනල් ඇරියස් එකක්ද කියලා. නෑ, ඇත්තටම ගෝඨාභය අයින් කරන එක මම හිතන්නේ පෞද්ගලික මේ අපි තුන් දෙනාගේ කියන්නේ මතයක් තමයි. මේක ලෝකයේ ලංකාවේ අර පොඩි සංකේතාත්මක පණිවිඩයක්. ඒ කියන්නේ අපි හිතමු රාජපක්ෂ පවුල මාර ඩිමාන්ඩ් එකනේ හිටියේ. ඒතකොට යාළ ඇත්තම කතාව රටට වැරද්දක් කරා කියලා අපි හැමෝම දන්නවා. ඒතකොට ඒ අතරේ ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපතිවරයව පන්නනවා. ඒ පන්නන මිනිස්සු ගොඩක් එකතු වෙලා අයියේ ඇත්ත කතාව ඒ පණිවිඩය දෙන්නේ රටේ මිනිස්සුන්ට සේවය කරේ නැත්නම් රටේ මිනිස්සුන්ට වැරද්දක් කරොත් ජනාධිපතිවරයවත් පන්නන්න පුළුවන් කියන එක. ඇත්ත කතාව මේක මාර බලපෑමක් තියෙනවා සජිත් ප්‍රේමදාස රනුල් කුමාරට. මම හිතන්නේ යාළත් කැමති නේ හරියටම ගෝඨාභය පන්නනවට. හරියට බැලුවා. අනිත් එක තමයි අයියේ මේකෙන් අපි කරේ දූෂණය පන්නන එක. ඒක තමයි මෙන්ෂන් කළම අපිට කියන්නේ අපි මේ වැඩේ පටන් ගත්තෙම ඒ කියන්නේ රාජපක්ෂ දූෂකයන්. ඇත්තම රාජපක්ෂ පවුල විසින්ම කරව මේ රට අපි කියන රටම සුද්ධ කරපු ප්‍රොජෙක්ට් එක තමයි අපි මේ නතර කරලා තියෙන්නේ. බාගෙට නතර කරන් ඉන්නේ. රනිල් වික්‍රමසිංහ කරන්නේ ඒකට උදව්වක්. අපි දැන් ඒකට අපි තුන් දෙනා කතා වෙලා පොඩි ප්ලෑන් එකක් හදලා තියෙනවා මේ දූෂණය නවත්තන්න. ඒ කියන්නේ ප්‍රාදේශීය වශයෙන් ග්‍රාමීය වශයෙන් වෙන දූෂණය නවත්තන්න අපි තව ප්ලෑන් එකක් හදාගෙන තියෙනවා. මොකද ගෝඨා ගෝ ගම ගෝඨාභය රාජපක්ෂ ගියාට පස්සේ තවත් පොඩි පොඩි වෛරස් දිලීර ටිකක් ඉතුරු වෙනවා. අන්නේ වෛරස් ගලවලා දාන තව ප්‍රොජෙක්ට් එකක් අපි ලොන්ච් කරන්න ලෑසි. ඒ කියන්නේ ගමේ ඉඳන්ම ගමේ තියෙන දූෂකයන් ඉඳන් ගමේ වැලිගොඩ දාන වැලි ලයිසන් එක හොරට ගන්න එක ඉඳන් ටෙන්ඩර් පටිපාටි නැතුව ඒ ලබා ගන්න ටෙන්ඩර් වල ඉඳන් ඒ කියන්නේ නිසි ක්‍රමයකට නිසි නීතියකට අනුව වැඩ කටයුතු කරන්නේ නැති එක ඉඳන් හැම දෙයක්ම ග්‍රැබ් කරන්න පුළුවන් වෙන චේන් එකක් හදන්න අපි ප්ලෑන් කරලා තිනවා. අපේ අරමුණ ගෝඨාභය රාජපක්ෂ කියන මහා දූෂකයා එළවීම එහෙම නැත්නම් මහා දූෂණයට උදව් කරපු කෙනා එළවීම විතරක් නෙවෙයි ඉතනින් පහළට තියෙන මුළු චේන් එකටම බලපෑමක් කරන එක තමයි අපේ අරමුණ. හරි. දැන් අපි දැක්ක පහුගිය දවස්වල ලංකාවේ මාධ්‍ය වාර්තා කරා වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව හම්බෙන්න අරගල භූමියෙන් කණ්ඩායමක් ගියා කියන එක. ඒක අරගල භූමියේ ඔබලා දැනුවත් කතා බහ කරලා දේ කණ්ඩායම ගියේ. ඒක එයාගල පැහැදිලිවම කියලා තිනවනේ මොකද සර්ව පාක්ෂික අරගලකරුවන් කියලා. අපි සර්ව පාක්ෂික අරගලකරුවන් නෙමෙයි, අපි නිර්පාක්ෂික අරගලකරුවන්. එයාලා මෙතන හිටියා වෙන්න පුළුවන්. හැබැයි එයාලට හම්බෙන්න අයිතියක් එයාලට තියෙන්න පුළුවන්. මොකද මෙතන තියෙන ඩිමොක්‍රසි, ඒ කියන්නේ මෙතන තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. මොකද අපි අනිත් හැමෝටම කියනවා නම් අපි මේ අහලා දැන් අපි කියන්නේ මොකද්ද ජනතාව මොකද්ද පාර්ලිමේන්තුවට කියන්නේ? අපෙන් අහලා කරපල්ලා, අපේ බදු මුදලින් හරි දේවල් කරපල්ලා කියලා කියනවා නම් ඇයි එයාලට බැරි ගිහින් හම්බෙන්නේ? හරි, එයාල එක පාර්ශ්වකරුවන් විතරයි. හැබැයි සමස්ත අරගලේම නියෝජනය කරන්නේ නැහැ එයා. ඒක දැන් මේක කැඩිලාද?
කැඩිලාද නැද්ද කියන එක කියන්නේ එක එක අයට කඩා ගන්නත් පුළුවන්. හැබැයි අපි ඉන්නේ හැම වෙලේම තවමත් මේක මහජන අරගලයක් කියන එක. ඒ කියන්නේ මේකෙන් නියෝජනය වෙන්නේ සමස්ත ලංකාවේම ප්‍රශ්න ටික. දැන් සල්ලි අච්චු ගහන්න ඕනේ මේක අමාරු කාලයක් මේක දුෂ්කර කාලයක් කියන එක අපි අහන්නේ මාස 3කට කලින් ඉඳන්. ඕක රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා ආපහු කියන්න ඕනේ. හරි මට මේකටත් උත්තර දෙන්න රතින්දු සහ තුන්දෙනාම දෙන්න. දැන් හරි මේක දැන් කණ්ඩායම් කියන්න පුළුවන් මෙන්න මේකේ අපේ දේශපාලන කණ්ඩායම් කරපු ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල තමයි මේ අරගල භූමිය කියන දේ. හැබැයි දැන් මේ දවස් 39ක් පුරාවට ඔබ හැමදෙනාම මෙතන හිටියනේ. ඇත්තටම මේ අරගල භූමිය පටන්ගත් ආරම්භක සමාජිකයන් තාම මෙතන ඉන්නවද? ආරම්භ සමාජිකයන් බොහෝ දෙනෙක් මෙතන ඉන්නවා. තාම අපි අතලුව සෝෂල් මීඩියා වලින් මෙතෙන්ට ආපු ඉන්ඩිවිජුවල් තරුණ ඒක තනි තනියෙන් ආපු තරුණ තරුණියෝ තරුණ තරුණියත් එක්ක මේකේ ආරම්භක සමාජිකයෝ 90%ක් තාම ඉන්නවා. ඔවුන් දේශපාලන පක්ෂ වලට සම්බන්ධයි නෙමෙයි. සමහර අය දේශපාලන පක්ෂ වලට සම්බන්ධ අය වෙන්න පුළුවන්. නමුත් බහුතරයක් හැටියට ගත්තොත් මෙතෙන්ට ආවේ අරගලේ පටන් ගත්තේ ලයිරු අයියේ හැමෝගෙම දේශපාලන පක්ෂ වලින් නෙමෙයි. මේක සංවිධානාත්මකව පටන් ගත්ත අරගලයක් නෙමෙයි. මේක හැමෝගෙම හිතේ තිබ්බ අරගලයක්. අවුරුදු 74ක් තිස්සේ මේ ලංකාවට වෙච්ච දේ ගැන කම්පාවෙන් මේක හිතේ තිබ්බ අරගලයක්. කවදා හරි පටන් ගන්න තිබ්බ අරගලයක් මේක. ඒක තමයි සෝෂල් මීඩියා වලින් සහ සෝෂල් මීඩියා මේන්ලි සෝෂල් මීඩියා වලින් මේ රාජපක්ෂ පාලනේ මෙච්චර මේ රටට අවැඩක් කරද්දි සෝෂල් මීඩියා වලින් පුපුරලා ගිය තැන තමයි මේ අරගලය කියන්නේ. ඉතින් මේකේ පටන් ගත්ත සමාජිකයෝ අපි ඇතුළුව එතකොට මේකේ තව මූවමන්ට්ස් ගොඩක් ඉන්නවා. සිවිල් සංවිධාන ගොඩක් ඉන්නවා. තනි තනියෙන් මේ අරගලේ පටන් ගත්ත අපිට ඉස්සෙල්ලා පටන් ගත්තායි. එන්න ඒ පාර්ශව තාමත් 90%ක් මේ අරගලේ සක්‍රියව ඉන්නවා මේ භූමිය තුළ සහ සමස්ත ලංකාවේම අරගලේ ඇතුළේ. කොහොමද සෝෂල් මීඩියා හයිය සහ කැපවීම කොනාර මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම අයියේ මේ එදා මේ කියන්නේ මේකට හොඳම උදාහරණය තමයි නම් වෙලද ගහපු දවස. එදා මෙතන මේ ගමේ තරුණයෝ ටික හිටියා මෙතන ඉන්න පිරිස. ඒ කියන්නේ මුලින්ම මතක් කරනවා යාළුවා. මොකද ඇත්තම කතාව මෙතන මුලින්ම බැම්මක් වැදින්නේ ගමේ තරුණයෝ නිසා. එයා හිටියා මේ වෙලාවේ සහ එහා පැත්තේ ගේට් 01 ගාව අපි 30ක් විතර හිටියේ. එතකොට ඉන්නකොට අර පැත්තෙන් ගහගෙන එනවා. මං හිතන්නේ එතකොට අර කවුද මේ රේගා කහඳගම පෝස්ට් එකක් දාලා ඉවරයි ඇවිල්ලා එක ගමකට ගැහුවා අනිත් ගමට ගහන්න යන ගමන් කියලා. අය එතකොට මේ ගමේ සෙනග නැහැ. මිනිස්සු නැහැ. එතකොට එදා සවුදා දවසක් ඒ කියන්නේ ඔෆිස් එකේ දවසක් අරගල භූමිය මිනිස්සු අඩු දවසක්. ඊට පස්සේ අපිට පුළුවන් වුණ එකම දේ තමයි ආයුධය තමයි අපේ ෆෝන් එක. අපි තුන් දෙනා. සහ අපිට යන තිබ්බ එකම ආරක්ෂාව තමයි අපි තුන් දෙනාගේ පර්සනල් pages ටික. අපි පුළුවන් දේ කරා. එන්න කිව්වා. ආයාචනා කරා. ඇඬු කඳුලින් ඉල්ලුවා. ලහිරෝයි මෙතෙන්ට කඳුළු ගෑස්සක් ගහනකොට අපි කවදාවත් මේ කඳුළු ගෑස්කාව මිනිස්සු නෙමෙයි. يعني අපිට එහෙම තිබ්බේ නැහැනේ වයිබ් එකක්. අයිය මෙතන වරනොත් මං يعني මුලින්ම එක්ස්පීරියන්ස් එක එතන. හැබැයි ඒත් අපි හිටියා ඉඳලා මිනිස්සුන් එක වෙන්න කියලා. හැබැයි පොඩි වෙලාවක් ඇතුළත රටේ මිනිස්සු වෙන්න පටන් ගත්තා. මං කියන්නේ අපි තුන්දෙනා විතරක් නෙමෙයි හැමෝගෙම. මං හිතන්නේ ඇත්තම කතාව රාජපක්ෂ පවුලට යන්න හිමුණු හේතුව තමයි සෝෂල් මීඩියා. يعني මේ ප්‍රධාන කාරණාවේ ප්‍රධාන හේතුව තමයි සෝෂල් මීඩියා. හරි. දැන් මට වැඩසටහන අවසන් කරන්න කලින් අපි දැක්ක දැන් සෝෂල් මීඩියා වල තියෙන ප්‍රමුඛතාවය සහ මේ තියෙන content creators ලාගේ තියෙන දක්ෂතාවය හැකියාව සහ මේ ඉන්න පිරිස නිසා මතක මතනේ ලංකාවේ ප්‍රධාන මාධ්‍ය වල මේ අරගලේ සම්බන්ධයෙන් කරපු සාකච්ඡා වලට පවා රතින ඔබත් සහභාගී වුණා. හරි මට මේකට උත්තර දෙන්න වැඩසටහන අවසන් කරන කලින් මේ අරගල භූමියේ ඉන්න සියලුම දෙනා නැත්නම් අරගල භූමියට දායකත්වය දක්වන අය ව්‍යවස්ථාව පිළිබඳ දැනුම තිබිය යුතුම අයමද? මෙතෙන්ට ආපු දුප්පත් කොල්ලෝ ඉන්නවා. එයාලා දැනගෙන හිටියේ නැහැ ව්‍යවස්ථාව මොකද්ද කියලා. මෙතෙන්ට කෑම උස්සගෙන ආපු දුප්පත් කොල්ලෝ හිටියා. එයාලා දැනගෙන හිටියේ නැහැ ව්‍යවස්ථාව මොකද්ද කියලා. මෙතෙන්ට ආපු අපි තුන් දෙනා ව්‍යවස්ථාවක් ගැන දැනගෙන හිටියේ නැහැ මහ ලොකුවට. 19 ගැන 19 ප්ලස් එක ගැන අපි පුළුල් විදියට අවබෝධ කරන්න පටන් ගත්තේ. 20 21 ගැන අපි පුළුල් විදියට අවබෝධ කරන්න පටන් ගත්තේ. නීතිඥ මහත්තුරුත් එක්ක කතා කරලා විද්‍යුත්ුන් එක්ක කතා කරලා තමයි අපි මේ දේවල් ගැන දැනගෙන හිටියේ. හැබැයි අපි 13 වෙනි සංශෝධනයේවත් 12 වෙනි සංශෝධනයේවත් අඩුමතරමේ 17 වෙනි සංශෝධනය ගැනවත් මහලුකුට දැනගෙන හිටියේ නැහැ. මම විශ්වාස කරන්නේ අරගල කරුවෙක්ට, භූමියේ අරගල කරුවෙක්ට, ග්‍රවුන්ඩ් එකේ අරගල කරුවෙක්ට, සෝෂල් මීඩියා අරගල කරුවෙක්ට ව්‍යවස්ථාව දැනගන්න ඕනේ කියලා අරගලය කරන්න. අරමුණ තිබ්බහම ඇති අරගලය කරන්න, ටාගට් එක තිබ්බහම ඇති අරගලය කරන්න. ව්‍යවස්ථාව ගැන කතා කරන්න, ඒ ගැන තීරණ ගන්න පිරිසක්
වෙනමම ඉන්නවා. එයාලට තියෙනවා බුද්ධියක් දැනුමක් එයාලට පුළුවන් ඒක. හැබැයි ඩිලන් දැන් මෙහෙම තියෙනවානේ කවුරු ඇහුවොත් ප්‍රශ්නයක් හරි. ඒ අරමුණට යන්න විසඳුම දැනගන්න අවශ්‍ය වෙන්නේ ව්‍යවස්ථා පිළිබඳ දැනීමක් නේද අවශ්‍ය වෙන්නේ. ඒක තමයි මම කිව්වේ දැන් අපේ පිටිපස්සෙ ඉන්නවනේ නීතිඥ මහතුරුන් ඉන්නවා විද්වතුන් ඉන්නවා මහාචාර්යවරුන් ඉන්නවා ආචාර්යවරුන් කියන එක එක ලේයර්ස් තියෙනවානේ. ඒ ලේයර්ස් වලින් අපිව දැනුවත් කරනවා මෙන්න මේකයි වෙන්නේ මෙන්න මේකයි වෙන්නේ. ඔයාලා මෙහෙම පුෂ් කරපුවා මෙන්න මේ වගේ ඉම්පැක්ට් එකක්. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජොබ් එක කරනවා. මේ කැම්පේන් එක නැත්තම් මේ අරගල භූමිය නවතින්නේ කොතනින්ද? අරගල භූමිය නවතින්නේ පැහැදිලිවම ස්ලෝගන් එක ඉස්සලා මතක් කරා වගේම ගෝඨාභය රාජපක්ෂ ඊට පස්සේ ඕනේ කියන තැන මේ අරගල භූමිය වගේම මේ සමස්ත ලංකාවේම අරගලයේ මං හිතන්නේ අරගලය නවතින්නේ නැහැ. අරගලය නවතින්නේ නැහැ. මේ අරගලය සිස්ටම් චේන්ජ් එකක් සඳහා පටන් ගත්ත අරගලයක්. ඒ සිස්ටම් චේන්ජ් එක සඳහා අපි තුන් දෙනා පෞද්ගලිකව වැඩක් ප්ලෑන් කරගෙන යනවා. මේක දැන් අපිට පාර්ලිමේන්තුවෙන් දුන්න විසඳුම වෙනුත් අපිට තේරෙනවානේ මේක ලේසියෙන් නවතින්නේ නැහැ කියන මේ දූෂණය වංචාව ලේසියෙන් නවතින්නේ නැහැ. එකෙක් ආරක්ෂා කරන්න තව එකෙක් එනවා කියන එක. ඉතින් ඒ පසුබිම මතම අපි ඊළඟ ලේයර් එක ඊළඟ පියවර තිබිය යුතුයි දැම්ම මේ අරගලේ ඊළඟ පියවර. ඒ කියන්නේ මේ ප්‍රාදේශීය වශයෙන් මේ දේශපාලනයේ ඉන්න හොරු ටික හඳුනාගෙන ඒ හොරු ටික එක්ස්පෝස් කළ යුතුයි ලංකාවට. එන්න ඒකට අරගලේ ඊළඟ පින්ම අපි පටන් ගන්නවා ළඟදීම. ඉතින් මේ අරගලය මම හිතන්නේ සිස්ටම් චේන්ජ් එක අනිත් එක අරගලය කොතනින්ද නවතින්න කියන්නේ අයියේ අපි තුන් දෙනා මේ අරගලේ නායකයෝ නෙමෙයි. මේ අරගලේ නායකයෝ අපි මේ අරගලේ දැන් නායකයෝ ඉන්නවද මේකට? මේ අරගලය හෙඩ්ලස් මූවමන්ට් එකක් මුලින්ම කියන්න ඕනේ. මේකේ නායකත්වයක් නැති තැනම තමයි මේ අරගලේ මෙච්චර දුර ආවේ. නායකයෙක් හිටියා නම් ඒ නායකයාගේ අරමුණු ඇජෙන්ඩාස් මත මේ අරගලය තනකින් නවතින්න තිබ්බා. මේ අරගලේ මෙච්චර දුර ආවෙත් මේක මහ ජනතාවගේ අරගලයක් වූ නිසා. ඉතින් මේ අරගලේ නවතින තැන අපි කියන්න අපි මේ අරගලය පටන් ගත්තේ අපිවත් ඉවර කරන අයිතිය තියෙන්නේ අපිරවත් නෙමෙයි. ඒක තියෙන්නේ මහ ජනතාවට. මහ ජනතාව තීරණය කරයි මේ අරගලේ නවතින්න ඕනේ කවද්ද කියලා. මම හිතන විදිහට අපේ පෞද්ගලික අරමුණු හැටියට මේ අරගලේ නවතින්න ඕනේ ලංකාවේ සම්පූර්ණම සිස්ටම් චේන්ජ් එකක් වෙච්ච දවසට. මට කෙටි පිළිතුරක් දෙන්න තුන්දරම දැන් ප්ලෑන් එකක් නැද්ද? අපි කියමුකෝ මේ අරගල භූමියේ ඉන්න තරුණ කණ්ඩායම් එකතු කරලා අපි කියමුකෝ දේශපාලන පක්ෂයක් නිර්මාණය කරන්න හෝ නැත්තම් මූවමන්ට් එකක් නිර්මාණය කරන්න ප්ලෑන් එකක් නැද්ද? ඇත්තට මේක තමයි රැට්ටයි කිව්වේ. මොකද හේතුව තමයි අයියේ අපිට ගෝඨාභය පන්නන්න පුළුවන්. මහා සත්‍ය මහා බල්ලවනේ. හැබැයි අපිට හිතන්න බෑ ඔයත් එක්ක යන මැක්ක ඔක්කොම සමානට වැටෙන්නත් පුළුවන්. ඒ තමයි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු ටික, නගරාධිපතිවරු ටික. ඒ ඇතුළේ මේ ගමේ හොරකම් කරන සරලම කතාව තමන්ගේ වැලටික් ගොඩ දාගන්න ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීට සල්ලි දෙන මිනිස්සුя ගිනම් මෙතෙන්ට ඇවිල්ලා මහා බැංකුව හොරකම් කරන එකා දක්වා මේක තියෙන අය දූෂණය විතරයි. ඒතර අපි තුන් දෙනා බැලුවා ගෝඨාභය පන්න හැමදාම ඉන්නද? හැමදාම රනිල් වික්‍රමසිංහ අගමැතිවරු පන්න ඉන්නද? බෑ අයියේ. ඒක කරන්න බෑ. මේ රටේ මිනිස්සු පව්. මෙතන පොඩ මිනිස්සු රට නිදා ගන්න තැනක් නැහැ සමහර මිනිස්සුන්ට. හැබැයි මේ මිනිස්සු සපාරගෙන ඉන්නවා. ඒ හින්දා අපි වැඩක් පටන් ගත්තා තරුණයෝ මේ වෙලාවේ නැගිටින්න ඕනේ. මම හිතන්නේ ඩිලාන් නම කියයි අවසානයේ මොකද්ද අපේ කන්සෙප්ට් එක කියලා. තරුණයෝ එකතු වෙලා රටේ ඉන්න හැම තරුණම එකතු වෙලා අපි හැමෝටම තියෙනවා අයියේ ලෝකේ තියෙන ලොකුම ආයුධය. මේ වෙලාවේ රටේ තියෙන ලොකුම ආයුධය ෆෝන් එක. සෝෂල් මීඩියා. ඉතින් මේ ෆෝන් එකක් තියෙන හැමෝටම අපිත් එක්කතු වෙන්න පුළුවන්. මේ දූෂණය නවත්තන්න පුළුවන්. මං හිතන්නේ ඒ කන්සෙප්ට් එක රටේ හැදුණු දවසක මේක පිස්සුවක් වෙලා රට පුරා යයි, උමතුවක් වෙයි. හැබැයි මං හිතනවා ඒ පිස්සුව ඒ ඇතුලේ රටේ මේ දූෂණය නවතී කියලා. විශේෂයෙන්ම පක්ෂ දේශපාලනය ඇතුලේ අයියේ දැන් පක්ෂයක් හදාගත්තාම වෙන්නේ අපි ආයෙත් වැටෙන්නේ අර ගෲප් එකටමයි. ආපහු අපිට ගේම් ගහන්න වෙනවා. ආපහු අපිට ඇජෙන්ඩා ක්‍රියාත්මක කරන්න වෙනවා. සහ අපිට එක එක්කෙනා ඇජෙන්ඩා වලට ආරාධනා කරනවා. මෙන්න මේක කරමු අපි මේක කරමු කියලා අපිව වෙනමම ඒ කියන්නේ වෙන තැන් වලට අරන් යන්න හදනවා. වෙන අරමුණු ඉස්ස කර ගන්න හදනවා අපිට වෙන බෝල පෙන්නලා. අන්න ඒක නොවෙන්න තමයි අපි මේක ටීම් එකක් හැටියට කන්සෙප්ට් එකක් හැටියට හැදුවේ. මේ ඉහළේ ඉනම් පහළට යනකම්ම ගමේ ඉන්න කොල්ලට පවා ගමේ ඉන්න කෙල්ලට පවා තමන්ගේ මොබයිල් එක පාවිච්චි කරලා වෙන දූෂණේ නවත්තන්න පුළුවන්, ඒක රිපෝට් කරන්න පුළුවන්, ඒක පබ්ලිෂ් කරන්න පුළුවන්. හොඳම ආයුධය මේ Facebook හරහා, Twitter හරහා, Instagram හරහා හැම platform එකක social media හැම platform එකක් හරහාම අපි ඒ මොබයිල් එක ආයුධය කරගෙන අපි ගේමක් ගහනවා. ඒකට දේශපාලන පක්ෂයක් අවශ්‍ය නැහැ. මේ වටා දේශපාලන පක්ෂ එකතු වෙයි අපි වැඩේ හරියට කරන්න පටන් ගත්තාට පස්සේ. ගොවිසුදී